හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ නීලාවරී ලිඳගාවට. දැන් නීලාවරී පොකුණ කියලා කියනවා. මේකට ඒ දවස්වල නම් කිව්වේ පතුලක් නැති ලිඳ කියලා. දැන් කියන්නේ පතුල නොපෙනෙන ලිඳ කියලා. මේ ලිඳත් එක්ක බැඳුණු ජනප්‍රවාද කීපයක් තියෙනවා. එක ජනප්‍රවාදයක් තමයි බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ පිපාසය සංසිඳවන්න සක්දෙවිඳුන් විසින් නිර්මාණය කරපු ලිඳක් කියලා එක ජනප්‍රවාදයක් තියෙනවා. වගේම තව ජනප්‍රවාදයක් තියෙනවා රාමා විසින් සීතා කුමාරිය පැහැරගෙන යන වෙලාවේදී සීතා කුමාරියට ඇති වුණු වතුර තිබහක් නිසා රාම කුමාරයා විසින් ත්‍රිශූලයෙන් මහ පොළොවට ඇනලා මේ පිපාසය සංසිඳවන්න ඉදි කරපු ඒ ඇනීම තුළ පොළොව දෙබෑ වෙලා මේ ලිඳක් විදිහට හටගත්තා කියලා. ඒ වගේම තවත් ජනප්‍රවාදයක් තියෙනවා මේ ලිම්පතලෙන් නාගලෝකයට යන මාර්ගයක් මාවතක් තිබුණයි කියලා. හැබැයි ඒ ඔක්කොම ජනප්‍රවාද බොහොම මෑත කාලයක් වෙනකම්. මෑත කාලයේදී කිමිදුම් කණ්ඩායම් විසින් නායක හමුදාවේ විශේෂයෙන්ම මුහුදු පුරාවිද්‍යා ඒකකයේ කිමිදුම් කණ්ඩායම් විසින් මේ ලිඳ ඇතුලේ කිමිදීම් කරලා හොයාගෙන තියෙනවා මේකට පතුලක් නැත්තේ නෑ පතුලක් තියෙනවා කියලා. මීටර 45ක් ගැඹුරුයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ ලිඳේ මිරිදියයි කරදියයි දෙකම තියෙනවා. මේ උඩින් තියෙන මිරිදිය වතුර මීටර 25ක් විතර 23ක් 25ක් වගේ ප්‍රමාණයක් වෙනකම් මිරිදිය තියෙනවා. එතනින් එහාට පතුලේ තියෙන්නේ කරදිය. මොකද මේ යාපනය කියලා කියන්නේ හුණුගල් තියෙන යාපනයේ පොළව හැදිලා තියෙන හුණුගල් වලින්. ඒකට හුණුගල් කාදණය වෙලා ස්වභාවික කාදණයක් වලින් හටගත්ත ලිඳක් කියලා තමයි මෙතන අවසානයේ පුරාවිද්‍යාවකින් සඳහන් කරන්නේ. මේ වෙනකොට මේක පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට නම් කරලා තියෙනවා. අතීතයේ මේ ස්ථානයේ පුරාණ පන්සලක් තිබිලා තියෙන්නේ. මේ පිටිපස්සෙන් තියෙන බෝධීන් වහන්සේ. ඒ වගේම මේ අවට භූමියේ චෛත්‍ය කිහිපයක පාදන් තිබිලා තියෙනවා. සා මේ ස්ථානයේ බුදු පිළිමයක් හමු වෙලා තියෙනවා. මේ බුදු පිළිමය අද වෙනකොට යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ යාපනයේ පොළව තියෙන්නේ හිරිගල් වලින් සකස් වෙලා. ඒක නිසා මේ මුළු යාපනයේ අර්ධද්වීපයේම කඳු නැහැ. තනිතලාවක් තියෙන්නේ. එතකොට මේ හිරිගල් අතරින් මුහුදු වතුර ගලාගෙන ඇවිල්ලා තමයි මේ ලිඳේ අභ්‍යන්තරයේ කරදිය තියෙන්නේ. උඩ කොටස තමයි මිරිදිය තියෙන්නේ. එතකොට යට කොටස අඳුරු ස්වභාවයෙන් තමයි තිබිලා තියෙන්නේ. කැණීම් කරනකොට කිමිදුම් කරනකොට මිරිදිය තියෙන සීමාවට යනකම් ඉර එළිය වැටිලා තියෙනවා. මේ හොඳ පැහැදිලි පිරිසිදු වතුරක් තියෙන්නේ. පතුලක් තියෙනවා. පතලයට විවිධ ද්‍රව්‍ය තියෙන ඒවත් හොයාගෙන තියෙනවා. හරියට මේක කලයක් විදිහට. කියන්නේ මේ මතු පිට තියෙනවට වඩා ඇතුළ ගැඹුරුයි. කියන්නේ වට ප්‍රමාණය වැඩි කලයක් වගේ තමයි තියෙනවා කියලා සඳහන් කරන්නේ කිමිදුම් කරලා. මීට 45ක් ගැඹුරු තියෙනවා. නීලාවරේ පොකුණ විදිහට පුරාවිද්‍යාවකින් මේ වෙනකොට සංරක්ෂණය වෙලා තියෙන ස්ථානයක් තමයි මේ තියෙන්නේ.